සමහර හාමුදුරුවරු පිළිගත නොහැකි කරුණු ඇතුළත් කරලා බණ කියනවා. ඒ බණ අහපුවාම මිනිස්සු සෝම්බි වෙනවා. මම බැලුවා මේ හාමුදුරුව කවුද කියලා. රෝමානු කතෝලික පවුලකින් තමයි එන්නේ. තාත්තා කිස්ටි කබ්‍රාල්, අම්මා වයිලට් පෙරේරා. ගිහි කල ජූඩ් කබ්‍රාල් ශාසනයට ඇතුළත් වෙලා කිරිබත්ගොඩ ඥානානන්ද හාමුදුරුවන්ගේ තමයි මේ බණ. ඔය අයිනේ තියෙන බෙල්ලකත් ඔබාගෙන යමු. මේ විස්තරය පොඩ්ඩක් අපි කතා කරමු. අපි පොඩ්ඩක් ඒ කතාව අහමු. හාමුදුරුවෝ මුලින්ම කියනවා අපි මේවා ඉදිරිපත් කරන්නේ මිනිසුන්ට හිතීමේ හැකියාව පළල් කරලා දෙන්න කියලා. බලමුකු පළල් වෙන හැටි. අපි මේවා ඉදිරිපත් කරන්නේ මිනිසුන්ට මේ හිතීමේ හැකියාව පළල් කරලා දෙන්නයි. ඉතින් දැන් අපි නිකන් හිතමු, ඔන්න බුදුරජාණන් වහන්සේ ලංකාව බැලුවා. එතකොට බලලා උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා නවවෙනි මාසේ බුද්ධත්වයට පත් වෙලා මාස 9 උන්වහන්සේ ලංකාවට වැඩම කරලා ඉරිදි ප්‍රාතිහාර්ය පාලා අර මාර පරාජය වෙන අවස්ථාවක ඒ ඉරිදි ප්‍රාතිහාර්ය විස්තර වෙනවා. ඒ ප්‍රාතිහාර්ය කළා තියෙන විදියට මිසක් නම් ඒ දමණය වෙන පිරිසක් නම් නෙමෙයි. අපේ බුදුරජාණන් වහන්සේම දමණය කළා මිසක් මේ දැන් හිතන් ඉන්නේ මේ යන්ත්‍රය මන්ත්‍රයක් කියලා මේ මන්ත්‍රයක් කියලා පළක් කිව්වම යයි කියලා. එහෙම යන જાතිය බඩු නෙමෙයි. එතකොට බුදු කෙනෙක් පහළ වෙලා තමයි මේ ඉරිදි ප්‍රාතිහාර්ය පාලා මඩවැහි වස්සලා අලු වැසි වස්සලා සීතල වැසි වස්සලා ඝනාන්ධකාර කරලා නිකන් නෙමෙයි කළේ. ඊට පස්සේ තමයි බය වෙලා කිව්වේ මේ ඊට පස්සේ කිව්වා නෑ මම මේක මේ හොඳටම බය වෙලා මේ පිහිට ඉල්ලුවා. ඊට පස්සේ කිව්වා අපි දන්න විදිහට නම් බුදුහාමුදුරෝ ඉරිදි ප්‍රාතිහාර්ය පාන්න තහනම් කරලා තිබුණ අනිත් රහතන් වහන්සේලාටත් කාටවත් මේ මැජික් බලයෙන් ශාසනයට කවුරුත් ඇතුළත් කරගන්න එපා, එක එක විජ්ජා කරලා කියලා බුදුහාමුදුරෝ දේශනා කරලා තිබ්බා කියලා තමයි අපි නම් දන්නේ. එතකොට දැන් මේ හාමුදුරුවෝ කියනවා මේ මඩ වැහි වැස්සුවා අහන්නේ නැතිනේ ඔයගොල්ලෝ නේද කියපු දේවල්. මේවා මහා අභෞව්‍ය දේවල් හැටියට තමයි අපි සලකන්නේ. තවදුරටත් අහගෙන යන්කො. මේ පිහිට ඉල්ලුවා. ඊට පස්සේ කිව්වා නෑ මං උඹලට පිහිට දෙන්නම්, මට ඉන්ටර්නෙට් දීපන් කිව්වා. ඊට පස්සේ තමයි බුදුරජාන් වහන්සේට පත්කඩ එලා ගන්න තැන දුන්නේ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ පත්කඩ එලාගෙන ඉරිදීන් සම්පූර්ණම මේ ගිනි ජාලාව විහිදුවා. නිකන් නෙමෙයි අකුන් දමණය කළා තියෙන්නේ. මේ බෙර ගහලා නෙමෙයි. ඊට පස්සේ ගිනි ජාලා විහිදුවා සම්පූර්ණ ලංකාවම ගිනි ජාලාවකින් වැහිලා ගිලා තියෙනවා. ඊට පස්සේ සඳහන් වෙනවා ඒ පිටිපස්සේ මුහුද රැල්ල ඉසිලා තියෙනවා තාප්පයක් වගේ. ඊට පස්සේ ලංකාව පෙවුනා, මුහුද පෙවුනා, යන්න තැනක් නැහැ. හොඳටම බය වුණා. ඊට පස්සේ අනේ අපිට දැන් මෙතනින් පැනගන්නේ කොහොමද කියලා හිතනකොට ගිරිදිවේන ලංකල්ල දුන්නා. ඒ යකුන්ගේ සිටිවිලි වලට අනුව වැඩ කළා. ගිරිදිවේන ලංකල්ල දුන්නට පස්සේ සඳහන් වෙන්නේ පොතේ ගොම්බාන බැඳ වගේ කියලා. බුදුරජාණන් වහන්සේ ඉරිදීන් කළේ ගවයෙක් තව ගවයෙක් නනෝකින් බැඳා වගේ කියනවා ගිරිදිවෙන ලංකාවට ලංකලා දුන්නේ. ලංකලා දුන්නට පස්සේ එකපාරටම යක්ෂ හිතනලු අනේ අපිට මෙතනට පැන ගන්නට ඇත්නම් ඒ ශනින් ගිරිදිවෙනේ කො යකුන් ටික. ඊට පස්සේ යකුන් හිතුණා අනේ අපිට මේ ලංකාවත් මුන්නාසිවත් පේන්නේ නැත්නම් කොච්චර හොඳද. එළිම එතනින් ගිරිදිවෙන හිටපු තැන තිබ්බකෙන් තිබ්බ කියනවා. ඊට පස්සේ යකුන් ප්‍රීති උත්සව පටන් ගත්තා. අපි අන්තන් අනතුරු නිදහස් කියලා. තථාගතයන් වහන්සේ කියන්නේ මහා කාරුණිකයන් වහන්සේ. උන්වහන්සේ කාටවත් තර්ජිනී කරලා බය කරලා මේ පාතාල වැඩ කරලා කවුරුත් මෙල්ල කරගත්තේ නැහැ. උන්වහන්සේ ධර්ම දේශනා කරලා තමයි කර දැන් මේ යකු කියලා කියන්නේ කවුද? යක්ක දේව නාග කුම්බාණ්ඩ අපේ සිව් එළයේ අපේ හිටපු පැරණි මීමුත්තු මීමිත්තනියෝ ඒගොල්ලන්ගේ තමයි අපි තාම එන්නේ. සිව් හෙලේ හැදිලා තින්නේ එහෙමයි. ඒක හුඟක් අය දන්නවා. මේ හාමුදුරුවෝ මේක අතහැරලා මේ විදිහට යක්කු යක්කු කියලා කියනවා. දැන් ගිරිදිවයිනක් ගැන කතා කරනවා. මම සිතියන් 10ක් විතර බැලුවා. ලෝක සිතියක් බැලුවම කොහෙවත් මේ ගිරිදිවයින් කියන జాතියක් මේ හොයාගන්න නැහැ. මාලදිවයින තියෙනවා අපිට පිටිපස්සෙන් යටින්. ඊටත් තව එහායින් තියෙනවා ඩියාගෝ ගාර්සියා කියලා තව දිවයිනක් පොඩි දූපතක්. ඒක ඇමරිකන් හමුදාවේ බේස් කැම්ප් එකක් දාලා ඇමරිකන් හමුදාවෙන් තමයි ඒක පාලනය. ඊට එහෙන් කොහෙවත් ඔය ගිරිදිවයිනක් කියන එකක් ඇත්තෙත් නැහැ. යකු කියලා జాතියක් ඒකේ ඉන්නව නම් පෙන්වන්න කියලා කියන්න සිද්ධ වෙනවා. මේ කතාවේ තවත් විස්තර දෙනවා. අපි අහගෙන යන්න. ඊට සම්පූර්ණ ලංකාවට ඉන්දියෙන් වැඩම කරලා දේශනා කරලා ආපසු
මයංගද චෛත්‍ය රාජයා පීඩිත වෙන භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියා. එතකොට තමයි මේ සුමන සමන් දිව්‍ය රාජයා සුමන සමන් දිව්‍ය රාජයාල වන්දනා කළේ. මේ මං සමහර පන්සල් වල ලියපු පොත් දෙක හරිම පුදුම. මේ සංඝයාමතර හිතන්නේත් ඒ කාලේ මිනිස්සු හිටියා කියලා. ඒ කියන්නේ මේ ඓතිහාසික ග්‍රන්ථවත් පිළිගන්නේ නැති මට්ටමේ මේ ඔලු පුරවල් වෙලා තමන්ගේම ඉතිහාසයට ගරහන පැවිද්ද බිහි වෙලා ඔලු පුරවල් වෙච්ච තැන මොකද්ද කරන්න බැරි මොඩ අන්තවාදීද බිහි වෙන්න බැරි තමන් ඉතිහාසයවත් දන්නේ නැති තමන්ගේ ඉතිහාසය දන්නේ නැත්නම් ඔලුවත් පුරවල් දැන් අපිම දන්නවනේ. සමහර දේශපාලන නායකයෝ එකපාරට ආවේගෙන් කියන්නේ මේ රටේ වෙන නීතියක් නැද මේ රටේ සරියල්ලෝ තියනවා හොඳයි කිය කියන්නේ. මේ සිංහලංගේ චන්දල ගිහිපු මිනිස්සුම ආයේ මොකද්ද මේක කතා කරන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ සිංහල කියන පිරිස තමන් විහිින්නසා ගන්නවා. නමුත් හරියට මේක තේරුම් ගත්තොත් ඊට පස්සේ මට hina ගියට ඕගොල්ලෝ hina වෙන්න එපා මොකද. මොන්නේ ඉදා බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩි නැත්තම් අදත් යක්කුනේ මේක ඉන්නේ. අර ගිරිදි වෙනට ආපු යක්කු ටිකනේ තාම ඉන්නේ එහෙම. අද මේ කයිවාරු ගාන අර කපට දීපන් මේ ලංකාවේ මේ කොට මම කාරුණිකව භූ විද්‍යාඥයන්ගෙන් ඉල්ලා හිටිනවා. මේක බලන කවුරු හරි ඉන්නව නම් විද්‍යාඥයෙක් ඉන්නව නම් පෙන්නල හරි කමක් නැහැ. සිතියන් වලින් හෝ චන්ද්‍රිකා තාක්ෂණයෙන් හෝ කොහෙන් හරි මේ ගිරි දිවයින පෙන්නලා දෙන්නකෝ. මේ ලෝකේ ගිරි දිවයින කොහෙද තියෙන්නේ? දැන් උන්වහන්සේ ආයි කියනවා මේ බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩි නැත්තම් යක්කුළු තාමයි. එහෙනම් මේ ගිරි දිවයින යක්කු තාම ඉන්න ඕනේ. මේ ලෝපු ගිරි දිවයින තමයි මේ ඔක්කොම යක්කු ටික ඉන්නත් ඕනේ තාම. අපිට මේ යක්කු ආගෙන මුලින් ලංකාවේ යක්කු කෝ කියලා. ඉතින් මේවා අහනකොට මිනිසුන්ගේ මනස විකාර වෙනවා. නූතන විද්‍යාවත් එක්ක ලෝකයේ හොඳ රටවල් වලට ගිහින් ඇමරිකාව, යුරෝපය, එංගලන්තේ පවා ගිහලා අපි දුවදරුවෝ ඉගෙනගෙන විද්‍යාව හොඟා දියුණු වෙයි දැන්. ඒ ඉගෙන ගන්න ඉන්න දරුවෙක් මේ බණ අහනකොට හැලුට ලක් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ බණනේ මේ කියන්නේ. එතකොට තමයි අර ඊයේ පෙරදා නටාසා එදිරි සූර්ය වගේ අය බිහි වෙන්නේ නිරාගමිකෝ වෙන්නේ. මොකද මේකේ මේ වගේ බොරු කියනකොට මට අනුව මේක බොරුවා. බොරු කියනකොට දහමෙන් ඈත්ලා නිරාගමිකෝ විතරට වෙනම ඒගොල්ලන්ගේ ලෝකේ වෙනම ජීවත් වෙන බලනවා. ඒ මේ බොරුන කියන්නේ තව තිරා මේ කියන බොරු. අපි ආමු. ඊපස්සේ උන්වහන්සේ ආයත් පැඩියන්නේ දෙවෙනි වතාවෙත් මේ නාගයන්ගේ කෝලාලයකට. ඒකේ සඳහන් වෙනවා මෝදු වෙසි නාගයෝ පොළොවේසි නාගයෝ කියලා. මොහොදවැසි නාගයෝ 80 කෝටියයි පොළොවේසි නාගයෝ 80 කෝටියයි මේ කෝටි ගණන් නැයි. නාග වංශිකයෝ නෙමෙයි දැන් සාමාන්‍ය මිනිස්සුන්ගේ කැල් නිති රණයි. දනොත් මිනිසුන්ට ජය දේව කියනවා වරුණ දේව මේ දෙවරු නෙමෙයි. මේ මිනිසුන්ට නම් දාගෙන තියෙනවා. ඒ වගේ නාග රත්න කියනවා. ඉතින් නාග රත්න කියන නයිමෙනි කට්ටි මේ මිනිසුන්ටත් තියෙන මිනිසු දාගන්නවා. එහෙම දාගත්තා කියලා මේ කියන්නේ ඒ ජාතිය පිරිසක් කියලා කියලා තව කොටසක් තියෙනවා. නායිකයා නාග කියලා කියන්නේ නාගවංශික රජෙක්. නාගවංශික රජෙක් නම් හිටියේ මිනිසෙක් නම් හිටියේ බුද්ධ ශාසනේ නොපිහිටුවයයිද? හාමුදුරනේ අපේ සිව්හෙලේ මම ඉස්සෙල්ලත් කිව්ව විදිහට හුඟක් අය දන්න විදිහට මේ යක්ෂ දේව නාග කුම්භාණ්ඩ හෙළ හතරින් තමයි හැදෙන්නේ. ඒ හින්දා තමයි ඔය දේව හෙළේ අය ඒගොල්ලෝ ඔය ජයදේව කියලා නම් දාගත්තේ. ඊළඟට ඒගොල්ලන්ට අයිතියක් තියෙනවා. එහෙම එන අයට පාරම්පරිකව ඓතිහාසික වශයෙන් ඒගොල්ලන්ට ඒ නංගම් දාන්න පුළුවන්. ඒ වාසකම් එහෙම දිගටම යනවා. නාගරත්න කියලා කියන්නේ ඒගොල්ලන්ගේ පරම්පරාවෙන් පරම්පරාවට ඇවිල්ලා යන දෙයක් තමයි. ඒ විදිහට යන්නේ ඕන කෙනෙකුට නම් දාගන්න පුළුවන්. දැන් රටේ ඔක්කොම කවලන් ගිලා වෙනම කතාවක් නේ දැන් යන්නේ. ඉතින් මේ ඒ නම් දාගන්න මේ නයින්ද නෙවෙයි තමයි. නාගරත්න කියන නයිකින්ද නෙවෙයි නේ නාගරත්න දන්න මේ දේව හෙළය, නාග හෙළය, යක්ක හෙළය, කුම්භාණ්ඩ හෙළය ඒ ආකාරයෙන් තමයි මේ නම් පාවිච්චිනේ එදා ඉඳලා මේ දක්වා. ඉතින් හැමදෙරේ මෙහෙම අනේ මන්දා අතේ රෝල් කර කර බොරු කියන්න ගත්තම මේ අහන් ඉන්න මිනිස්සු බුද්ධාගම ගැනනේ කලකිරින්නේ. බුද්ධාම තමයි හැල්ලුවට ලක් වෙන්නේ. අපේ රටේ විජය රජෝ එන්නත් ඉස්සර වෙලාම අපේ ඉතිහාසයක් තිබුණා. අපේ මුතු මිත්තෝ එදා ඉඳන්ම මේ රටේ ජීවත් වුණා. ලොකු ඉතිහාසයක් මේ රටට තියෙනවා. ආමුදුරනේ මෙහෙම බොරු කියන්න යන්න එපා. එතකොට හැල්ලුවෙන්නේ අපේ බුද්ධ ඉතිහාසයයි බුද්ධ දර්ශනයයි. තව ටිකක් අහගෙන යමුකෝ. නිකන් මටේට කතා කරලා මේ බත් ටිකක් වළඳලා ඉද මේ බුද්ධ ශාසනය පිටුන රටේ මේ චූට්ට තේරුම් ගන්න උකුණු හිසක තරම්වත් මොලයක් නැත්තම්
ඒ පස්සේ දැන් මේ තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔන්න නාග පස්සෙට ඇවිල්ලා භාගතුන් වහන්සේ ඒක විසඳලා ඊට පස්සේ ඔන්න මණියක්ක නාගරාජයා ඒක ශිෂ්ටරින මිනිස් වෙෂෙන් තමයි ජේතවනාරාමයට ගියේ පිරිසත් එක්ක. මිනිස් වෙෂෙන් නයි ඇවිල්ලා මිනිස් ලෝකේ පැවිදි වෙලා තියෙනවා. ඕපාතික. ඕපාතික. මේක නාග ලෝකෙන් ඇවිල්ලා පැවිදි වෙලා තියෙනවා. ඊට පස්සේ නාගයාට බුදුරජාන් වහන්සේ අඳගහලම කියනවා ඔයා පැවිදි වෙලා විශ්වරම් පැවිදි වෙලා වැඩන්නේ නැහැ. ඔය නාගලෝකේ තිරුවන් මේ තිරිසන් අපායට ආйти. ඒ නිසා ඔයා ඔතනට ගිහිල්ලා ඔයා පුළුවන් තරම් මේ බුද්ධ පූජා වන්දනා ආදී කරමින් පින් කරගෙන ඔතනින් මිදලා මනුෂ්‍ය ලෝකේ නවත් නම් ඔයාට පැවිදි ලබා ගන්න පුළුවන් කියනවා. ඉතින් ඒ නිසා දැන් අපි වුණත් උපසම්පදායකට අපෙන් අහනවා මනුෂ්‍යෝසි. මනුෂ්‍යෙක්ද කියලා තමයි. ඒ මොකද ඒක අහන්න හේතු වුණේ ඔයි. ආවුදුරෝනේ මණියක්කිත නාග ගෝත්‍ර රජතුමා අපේ මීමුත්තේ රජ කෙනේ. මේ යක්කු නෙවෙයි මිනිස්සේ. එතුමා මැදිහත් වුණා නාගදීපේ තමන්ගේ මේ සොයුරා සහ බෑනා අතර සටනක් යන්න ගියා රාජ්‍යත්වයේ උදෙසා මැණික් පුතු උදෙසා. මොකද මණියක්කිත නාග ගෝත්‍ර රජතුමාගේ පියා නාගදීපයවට ඒ රාජ්‍යත්වයේ පැවරුවා බෑනට. එතකොට මාමයි බෑනයි අතර සටනක් යන්න ගියාම මණියක්කිත නාග ගෝත්‍ර රජතුමත් ආවා තමන්ගේ බෑනගේ උදව්වට. බුදුහාමුදුරුවෝ ඕක දැකලා ලොකු සටනක් රාජ්‍ය දෙක තුනක් අතර යන සටනන් නිසා ඒකට මැදිහත් වෙලා තමයි බණ කියලා සංසුන් කරලා ඒක විසඳුවේ. එහෙම නැතුව මේ නයි නෙවෙයි මේ නයි ඊළඟට කියනවා මේ නයින්ට මිනිස් වෙස් අරගෙන මහාන වෙලත් හිටියා කියලා. ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවා කැලණි නයා ගැන මම වීඩියෝ එකක් කොටසල කරලා තියෙනවා. ඒකත් ලින්ක් එක දාන්න ඒකත් බලන්න. කාරණේට ආවොත් එහෙම හාමුදුරුවනේ චාර්ල්ස් ඩාවින්ගේ පරණාමවාදී පොත මම ඉගෙන ගද්දි කියෙව්වා. පුළුවන් වෙලාවට මට හම්බුනොත් ඒකත් කියවනවා. ඒ වගේ මල්ලක පොතක් තියෙනවා සොවියට් දේශයෙන් පරිවර්තනය කරලා එවපු අගනා කරුණු රැගත් මිනිසාගේ සම්භවය. මේකේ චාර්ල්ස් ඩාවින්ටත් පෙර තිබුණු මිනිසාගේ පරිණාමය පිළිබඳ මතිමතාන්තරත් එක්ක මේකේ විශාල ගවේෂණයක් කරපු පොතක් මේ. මේක හුඟක් කරුණු තියෙනවා. එතකොට මේ කිසිම පොතක නෑ හාමුදුරු කියන විදිහට මිනිසුන නයි වෙන්න පුළුවන් නයින්ට මිනිසු වෙන්න පුළුවන් යකු යකු කියලා කවුරුත් තාම දැකලත් නෑ. යක්කුන්ට මිනිස්සු වෙන්න පුළුවන් මේ ආකාරයේ මේ අභව්‍ය දේවල් ලෝකේ සිද්ධ වෙනවා කියලා මේ කිසිම පොතපතක විද්‍යා පොතපතක සඳහන් වෙන්නේ නැහැ. එතකොට මේ පොතපත බලලා තමයි විද්‍යාඥයෝ බිහි වෙන්නේ, දොස්තරවරු බිහි වෙන්නේ, විද්‍යාර්ථෝ බිහි වෙන්නේ, විද්‍යා දේශකයෝ, ගුරුවරු විශාල වශයෙන් මේ විද්‍යාවට සහ ජීව විද්‍යාවට අදාළ විශාල විද්‍යාර්ථයන් ගොඩක් ලෝකෙට බිහි වෙන්නේ මේ පොතපත කියවල. එතකොට මේ පොතපතවල තියෙන බොරුනම් හාමුදුරු කියන්නේ ඇත්ත. එතකොට මේ පොතවල තියෙන ඇත්තනම් හාමුදුරු කියන්නේ ටොම්පච. එතකොට මම මේක බාර කරනවා මේ ප්‍රශ්නය විද්‍යාර්ථයන්ට, ජීව විද්‍යාඥවරුන්ට, උගත් දොස්තර මහතුරුට, දේශකයන්ට මේ ප්‍රශ්නෙ මුල් වෙලා හාමුදුරුගේ බණ අහන අයත් ඇති ඔය අතරින්. වහාම මේකට ලෝකෙට ඉදිරිපත් කරන මේ හාමුදුරු ඇත්තද කියන්නේ බොරුද කියන එක තමන් ලත් දැනුමෙන්. අනිත් කාරණේ හාමුදුරු කියනවා මිනිස් වෙස්ගත් නයාට නාගලෝකෙට ගිහිල්ලා බුද්ධ පූජා තියන දම්බින් කරන්න කියලා බුදුහාමුදුරු දේශනා කරා කියලා. නයින්ට පුළුවන් දාහාමුදුරුවනේ බුද්ධ පූජාව තියන්නේ. බුදුහාමුදුරුව එහෙම කියයිද? මේ ප්‍රශ්නේ මම ඕගොල්ලෝ තියෙනවා. මේ පොත්පත් වලින් ඉගෙනගත්ත ජීව විද්‍යාඥවරු ඉන්නවා, දොස්තර මහතුරු ඉන්නවා, විද්‍යාර්ථයන් ඉන්නවා, දේශකයෝ ඉන්නවා, විශාල වශයෙන් මේ මිනිසාගේ පරිණාමය ගැන දන්න උගුතුන් ඉන්නවා. මම ඒගොල්ලන්ගේ ඉල්ලා හිටනවා මේ හාමුදුරන්ගේ බණ අහලා මේ ගැන විස්තරයක් ලෝකෙට කරන්න. මේ බුදු මේ හාමුදුරුවෝ කියන්නේ ඇත්තද? මේ පොත්වල තියෙන්නේ ඇත්තද? එතකොට මේ පොත්වල ඇත්තනම් හාමුදුරුවෝ කියන්නේ බොරු, හාමුදුරුවෝ කියන්නේ ඇත්තනම් මේ පොත්වල තියෙන්නේ බොරු. මේ ප්‍රශ්නය මම ඒගොල්ලන්ට යොමු කරනවා. කරුණාකර ලෝකෙට කියන්න මේ හාමුදුරන්ගේ බණ අහන හුඟක් විද්‍යාර්ථයන්, දොස්තර මහතුරු, පසු වෛද්‍ය මහත් වෛද්‍යවරු ඇති. අපි දන්න පසු වෛද්‍යවරයෙකුත් ඉන්නවා දේශකයේ මේ මහා මෙවුනාසපුව ගැන ලොකුවට කතා කරන. යා YouTube එකේ වීඩියෝ එහෙම දාන එක ඉන්නේ දේශකයේ මේ යා ගුරුවරේ. මම යාගෙනුත් අහනවා මේක අහලා ඔබ ඉගෙනගත්ත දැනුමෙන් අපිට ඇත්ත කියලා දෙන්න. කෝකද හාමුදුරු කියන එකද ඇත්තද? මේ පොත්වල තියෙනද මිනිස්සුන් නයි වෙන්න පුළුවන්ද? නයින්ට මිනිස්සු වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තමයි මම මේ අහන්නේ. මේ කරුණු කාරණාත් එක මගේ පුද්ගලික අදහස තමයි මේ. බුද්ධ ඉතිහාසයේ පසු කලෙක ලෝකේ නැති සාහිත්‍ය නිර්මාණ එකතු වුණා. ඒ වඩ හොඟා බොරු එකතු වුණා. ඒ බොරු වෙච්ච එකතු වෙච්ච ඒවා මහායාන සම්ප්‍රදායෙන් තමයි හොඟාක් මේ අපේ තේරවාද සම්ප්‍රදායට හොඟාක් ඇතුල් කරේ, ඇතුල් වුණේ.
ගොක් පොතපත ඒක තියෙනවා. එතකොට ඒ පොතපතවල අද අඩංගු අභව්‍ය දේවල් අරගෙන බණ හැටියට කිව්වම මේක ඇත්ත කියලා විශ්වාස කරන කොටසක් සමාජය තුල බිහි වෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ පාසල් ගිහිල්ලා විශ්වවිද්‍යාලට ගිහිල්ලා දැනුම ලබාගෙන යනකොට මේවා බොරු බව දැනෙනවා. දැනනකොට ඒගොල්ලෝ ඒවයින් ඈත් වෙලා නිරාගමික වෙනවා. මේවා පට්ටපල් බොරු කියලා විද්‍යාවෙන් ඔප්පු වෙනවා. එතකොට දැන් බණ කියලා අර අභව්‍ය දේවල් ඇතුළත් සාහිත්‍ය දේවල් එළියට අරගෙන ඒ පොතපතින් කතා කරපුවම බණ කිව්වම ලොකු ප්‍රශ්නයක් බුදුදහමට බුද්ධ ඉතිහාසයට ඇති වෙනවා. ලොකු තර්ජනයක් ඒක. ඒ නිසා ඇත්ත ඉතිහාසයෙන් කතා කරන්න ඕනේ. බුදුරජාන් වහන්සේ දේශනා කරපු නිවැරදි බුද්ධ දර්ශනය ලෝකෙට දෙන්න ඕනේ. ඒ ඔබ ආපු කිරිබත්ගොඩ ඥානන්ද හාමුදුරු වගේ තවත් බොහෝ හාමුදුරුවෝ බණ කියන ඔන්න ඔය ආකාරයට සාහිත්‍ය ඔබපු පොතපතෙන් අරගෙන ඇත්ත වගේ බණ කියන. ඒ හාමුදුරුවෝ කියන්නේ ඇත්ත වගේ නේ එතන මේ බණවල කියන්නේ. එතකොට මේ ධර්ම සාකච්ඡා ඔය විදිහට ඇද්දී ආන් ඉන්න මිනිසුන්ගේ මොලේ මඤ්ඤං ඉන්නව, දරුවන්ගේ මොලේ මඤ්ඤං ඉන්නව. දැන් හාමුදුරුවෝ මුලින්ම කියනවා සිතීමේ හැකියාව පළල් කරන්න කියලා මේ කියලා දෙන්නේ. ඕකෙන් සිතීමේ හැකියාව පළල් වෙනකොට මේ විද්‍යාව ඉගෙන ගන්න ළමයින්ට නූතන විද්‍යාවේ දවස දවස දියුණු වෙනවා, සොයා ගැනීම ගුවත් දේවල් ඇතුල් වෙනවා, ඒවා හඹාගෙන යන ඒවා ඉගෙන ගන්න ළමයිගේ සිතීමේ හැකියාව පළල් වෙනවද මේ ටොම්පජහනවට? හාමුදුරුවනේ මම ප්‍රශ්නයක් ඇවිල්ලා මේක බලන ඔයගොල්ලෝ තීරණය කරන්න. ඒ වගේම නිවැරදි බුද්ධ ඉතිහාසය නිවැරදි බුදුදහම දර්ශනය සොයාගෙන යන්න. මගේ යෝජනාව තමයි අපේ නිවැරදි බුද්ධ ඉතිහාසය මහායාන සම්ප්‍රදායේ පොතපත ඇතුල් කරලා හුඟක් වෙනස් වෙලා තියෙන්නේ. අභව්‍ය දේවල් හුඟක්ම ඇතුල් වෙලා ලයිත විස්තරය ඊළඟ දිව්‍ය අවධානය සහ තවත් තියෙනවා ඒ වගේ පොත්පත් ගොඩක්. මම මීට පෙර කරපු වීඩියෝ එකේ ඒ ඔක්කොම කිව්වා. මේවයින් ඒ එන කරුණු පොත්පත් වලට ඇතුල් කරන්න හොඳ නැහැ පාසල් පද්ධතිය සහ දහම් පාසල් වල. ළමයි ඒවා ඉගෙන ගත්තම මේවයින් තියෙන විශ්වාසිනියක් නැති වෙලා යන මහ පොළොවේ වෙන දේවල් නෙවෙයිනේ ඒවා. එනිසා ඒවා පොත්පත් වලින් අයින් කර ඒ පොත් වෙනම තිබිච්චා ඕනෙකට බලා කියාගෙන වෙනම. ඒත් මේ පාසල් පද්ධතියට මේව ඇතුල් කරන්න හොඳ නැහැ. අපේ නිවැරදි බුද්ධ ඉතිහාසය තියෙනවා, නිවැරදි බුද්ධ දර්ශනීය තියෙනවා. අන්න ඒව තමයි ළමයිට උගන්වන්න ඕනේ. බුදුදහම කියලා කියන්නේ බුද්ධ දර්ශනය කියන්නේ හරිම විද්‍යාත්මකයි. ලෝකේ විද්‍යාත්මක දර්ශනය බුද්ධ දර්ශන සෝභාදහම ගැන නම් විස්තර කරන සෝභාදහමේ තියෙන කරුණු තමයි බුදුහාමුදුරුවෝ අපිට අවශ්‍ය කොටස අරගෙන දේශනා කළේ. අපිට අවශ්‍ය ටික කිව්වේ බුදුහාමුදුරුවෝ හරිම ලෝකේ ලොකුම විද්‍යාඥයා බුදුරජාන් වහන්සේ. එතකොට අපි ඒව ලෝකෙට ඉදිරිපත් කරන්න ඕන. අන්න ඒ වම්සක්ක මේ මායන සම්ප්‍රදායෙන් අතුල් කරපු බොරු නෙවෙයි. මේක තමයි මගේ යෝජනාව.